ආයුබෝවන්. ඇත්තටම අද දැන් අපි මේ වෙලාවේ ඉන්නේ ශ්‍රීපදස්ථානයේ උඩමළුවේ. අපි මේ වෙලාවේ ශ්‍රීපා වාරේ වන්දනාවේ තමයි පැමිණියේ. අපේ ජනිත් මීපගේ සහෝදරයා, ඒ වගේම සාගර බණ්ඩාර සහෝදරයා එක්ක. ඉතින් අපි ඇත්තටම මෙතන පූජනීය ස්ථානයක්, අපි ගොඩක් පින් සිද්ධ කරගන්න තැනක්, ඒ වගේම ගොඩක් සුන්දරත්වය අතින් විඳ ගන්න පුළුවන් සබා సౌందర్యයෙන් පිරුණු වටපිටාවක් තියෙන, කාගෙත් netsit අද බඳ ගන්න ලස්සන කඳු වැටියක් සමනල කන්ද කියන්නේ. ඉතින් ඇත්තටම අපි ගොඩාක් අය මෙතෙන්ට ආවිල්ලා කතා කරන්නේ පූජා ස්ථානය පිළිබඳව. ඒ වගේම සබා సౌందర్యය ගැන කතා බහ කරනවා, අපි වීඩියෝ කරනවා, ෆොටෝ ගහනවා. ඉතින් අපි අද බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා අපි වන්දනාමාන කරගෙන අපි පින් සිද්ධ කරගත්තා. ඊට අමතරව මෙතන තියෙන අසුන්දර පැතිකඩක් තියෙනවා. ඒ කියන්නේ සබාදාමේ පරිසරයේ, සබාදාම ඒ කියන්නේ පරිසර දූෂණය වීම අතින් යම් කිසි, ඒ කියන්නේ මෙතනට පැමිණෙන අයගේ අතින් වන අඩුපාඩු හානිය. ඔව්, මෙතනට පැමිණෙන අයගේ අතින් සබාදාමට සිද්ධ වෙන හානිය පිළිබඳ පෙන්වන්න අපි තීරණය කරා. ඇත්තටම මේ දැන් අවුරුදු දෙකක් විතර මෙතන ස්ථානය වැහිලා තිබුණේ, වන්දනාමාන කරන්න ගොඩක් අය පැමිණියේ නැහැ. දැන් ඒත් එක්කම මේ කොරෝනා තත්ත්වය පහව යාමත් එක්ක රට විවෘත කරලා දැන් ඊළඟ කියන්නේ දෙසැම්බර් පොහොයත් සමග මෙතනට වන්දනා චාරිකාවයි ඔබ පැමිණෙන්නට පටන් ගන්නවා. ඉතින් ඔබට විශේෂයෙන්ම මතක් කරන්න තියෙන්නේ මෙතෙන්ට ඇවිල්ලා මෙතන අපිරිසුදු නොකර මෙතන පරිස්සම් කරගන්න ඕනේ. පූජනීය ස්ථානයක් විශේෂයෙන්ම. ඊළඟට අපේ රට පුරාම, ඒ කියන්නේ මුළු රටම ජලයෙන් ස්වයංපෝෂිත වෙන ප්‍රධාන ගංගා හතර පටන් ගන්නා ජලපෝෂිත ප්‍රදේශය මෙතන. ඉතින් මෙතන අනිවාර්යයෙන්ම අපි ආරක්ෂා කරගන්න ඕනේ පොලිතීන් වගේ දේවල් පරිසරයට බැහැර කරන්නේ නැතිව. ඉතින් අපි ඔබට පෙන්වන්නම්, අපිට පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. පහළට ගිහිල්ලා අපි ඒ සියල්ල ඔබට පෙන්වන්නම්. ඔබ ඒ සියල්ල දැක බලාගෙන ඉදිරියේදී මෙතෙන්ට වන්දනාවේ එද්දී ඔබෙන් ඒ අඩුපාඩු, ඒ වරද සිද්ධ නොවන තත්ත්වයට වග බලා ගන්නා ලෙස තමයි ඔබගෙන් ඉල්ලන්නට තියෙන්නේ. ඇත්තටම දැන් අපි දැක්ක ගොඩක් කට්ටිය පැමිණලා බිස්කට් වගේ, එතකොට පොලිතින්, ඒ වගේම තව ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ගොඩක් අරගෙන ඇවිත් ඒවා විසි කරලා දාලා තැනතන. අපි පහළ උඩමළු විපමනක් නෙවෙයි, පහළ ඉඳලා උඩට එනකොටම අපි දැක්කා ගොඩක් කිලෝ ගෙනියන්න. ඒ වගේම පුළුවන් තරම් පොලිතින් ද්‍රව්‍ය රැගෙනමින් වලකින ලෙස මේ ඉල්ලා සිටිනවා. ඒ වගේම දැන් ගොඩක් කට්ටිය දැන් මේ අවාරේනේ, එතකොට වාරේ දැන් මේ පොයත් එක්ක පැමිණෙනවා. එතකොට ගොඩාක් සෙනඟ මේ ස්ථානයට, මේ ස්ථානයේ වැඳ පුදා ගන්න සර්ව ආගමික ස්ථානයක් කියලානේ දැන් හැමෝම මේ ස්ථානේ සලකන්නේ. එතකොට හැමෝම එනවා. අපේ රටේ ඉන්න ප්‍රධාන ජනවර්ග තුනම මේ ස්ථානේ වැඳ පුදා ගන්න පැමිණෙනවා. එතකොට හැමෝම මේ ස්ථානයට ආවේනික විදිහට තියෙන, මෙතන ඇත්තටම ලොකු විශ්ව ශක්ති කලාපයක්. ඒ වගේම මේ ස්ථානයේ තම මේ ජල පෝෂක ප්‍රදේශයක් විදිහට මේවා වෙන්නේ. මේ හරි ජල චක්‍රයටත් මේ ලංකාවේ මුළු ලංකාව පුරාම ගලා බසින ගංගා පටන් ගන්න මේ ස්ථානේ. මෙතන දූෂණය කරලා, පරිසර දූෂණය කරලා ඒ ජල චක්‍රයට හානියක් සිද්ධ වුණොත් ඇත්තටම මේක මුළු ලංකාවටම බලපාන දෙයක්. ඉතින් මේ අපි ඉල්ලා සිටින්නේ හැමෝගෙම තමන් ගෙනල්ලා තියෙන පොලිතින් ආපහු ගෙනියන්න, මේ ස්ථානේ දාලා යන්න එපා, ඒ වගේම පරිසරයට හානියක් කරන්නත් එපා කියලා ඉල්ලා සිටිනවා. ඉතින් එහෙමනම් අපි බලමු ශ්‍රීපදස ස්ථානේ උඩමළුවේ ඔබ බුදුරජාණන් වහන්සේගේ පාදක ස්ථානේ තියෙන අවට සුන්දර පරිසරේ අසුන්දර තැන් ඔබ විසින් අසුන්දර කරලා තියෙන තැන්, එහෙනම් අපි ගිහිල්ලා බලමු. මේ ජලපෝෂිත ප්‍රදේශයක් මේක. සිංහරාජ අඩවිය, එවාගෙම ශ්‍රීපාදස්ථාන වන සංරක්ෂණයට භාජනය කරලා තියෙන වන සංරක්ෂකද. ඉතින් මේ අපි අවුරුදු දෙකක් පමණ මල්ලි මේ ආවේ නැහැනේ, මේ රටේ තියෙන කොරෝනා ප්‍රශ්නය අනුව. නමුත් ආපු දවස්වල අපි හැමදාම ආවත් අපි කියන්නේ එකම දේ, මෙන්න මේ හරි කල්ලා.
මේ උඩ මාළුවේ බලන්න මේ තමයි සුන්දර අපේ සුන්දර ස්ථානනේ අපි බලන්න එන්නේ සුන්දර තැන් වලින් අපි මේ අපේ උරුමය අපේ පෞඩ ඉතිහාසය කියන පැටි තමයි ඔන්න ඔය පෙන්නන්නේ ඊට පස්සේ අපි කොහොම කරකවල මල්ලි ගෙන්න සිංහල විශේෂයෙන් සිංහල බෞද්ධයන් ඔබ ඔබ මේ වන්දනා මාන කරන්නේ කරන හේතුව දන්නවනේ ඉස්සේ විශ්ව ශක්තිය ඇති උතුම් බුදුදානන් වහන්සේගේ සීපද ස්ථාන පිටලා තියෙන බුදමලුවත් වගේම මේ ජලපෝෂිත ප්‍රදේශත් මෙන්න මේ ආකාරය තමයි මේ දූෂණය කරලා තියෙන්නේ මේ ඉතින් අපි ඉල්ලා සිටින්නේ මේ ජලපෝෂිත ප්‍රදේශ මේ සීපද ස්ථානේ මේ උතුම් විශ්ව ශක්තිය තියෙන මේ ස්ථාන මේ භූමිය රැකගන්න මේ භූමිය කරුණා කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ දූෂණය නොකර ඔබ රැගෙන සියලු දේවල් ඔබ නවත රැගෙන යන්න පරිසරය දූෂණය නොකර එසේනම් අපි තවත් සුන්දර ස්ථානක අසුන්දර තැනකදී අපි හමු වෙනවා